රාජ්‍ය පාලකයෙක් කියලා කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් මේක උදාහරණයක් පමණයි දක්ෂ කාර්මික ශිල්පියෙක් වගේ විය යුතු. අපි දැන් වරු කාර්මික ශිල්පියෙක් ගත්තොත් එයා එක වෙලාවකට ගන්නවා කියද. ඊපස්සේ නියන ගන්න. ඒක පැත්තක තියෙන. ඊපස්සේ බුරුමය ගන්න. ඒ වගේ ඊපස්සේ අතු කැටේ ගන්න. ඒ කියන්නේ ඒ වෙලාවට රට මුහුණ දෙන ප්‍රශ්නවලදී ඒ විශේෂත්ව භාවයේ තියෙන කණ්ඩායම් තමයි ඊට ගන්න යන්නේ. එතන තමයි ශිල් පාලනේ හැටි. යුද්ධයක් තියෙනවා නම් යුද්ධේ හමුදා විශ්ලේෂණ කරගත්තා. යුද්ධේ වුණා පස්සේ ඒගොල්ලෝ පැත්තකට තිබ්බා. පස්සේ අනිත් පැත්තෙන් ශිල් පරිපාලනය පිටවන්න ඕනේ. දැන් වසංගතයක් තියෙන වෙලාවක සෞඛ්‍ය අංශේ ඒකේ විශේෂත්ව තමයි ඉස්සරහට ගන්න ඕනේ නේ. නමුත් මෙයා ඉස්සෙල්ලාම ගත්තේ හමුදා. ඒ කියන්නේ මේ විදිහට නම් වැඩ කරන්නේ. දැන් අපි කියනවා දැන් එකම ආයුධයකින් වැඩ කරන බාස් කෙනෙක් ඉන්නවා නම් මකව බාස්. ඒ වගේ මකව බාස් කෙනෙක් නේ. මොකද එයා දන්නේ නැහැ මේ වෙලාවට පාවිච්චි කරන ආයුධ මොනවද. ඒ වෙලාවට පාවිච්චි කරන්න ඕනේ මොන සමාජ බලවේගන්ද කියලා. ඒකෙන් වෙලා තියෙන්නේ මුළු රටම අවුල් ජාලාවක් වෙලාද? කිසිම වැඩක් වෙන්නේ නැහැ. කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේ රටේ අනාගතය කොහෙ කොතනින් කෙලවර වෙන්නේ කියන එක ආවත් කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා 103ක් ඡන්දගත ජාතික නබලවේග අපි ආඩම්බර වෙන්නේ. අපිට කෙලින් නැගිටලා කියන්න පුළුවන් අපි කිව්ව දේ තමයි මේ රට වෙලා තියෙන්නේ. මොකද මේ වගේ පාලකම් පත් කරලා මේ රට ගොඩ නගන්න බෑ කොහොමත්. ලංකා පාර්ලිමේන්තුවේ ජොනි ජොනි වගේ මිනිස්සේ සභානායක වෙනවද මං අහන්නේ. මහින්ද ආනන්ද අලුත් ගබින්. ලංසා මේකල ඔක්කොම කරන්නේ පාර්ලිමේන්තුව කලකප්පල් කරනවා. පාර්ලිමේන්තුවෙන් පිර තමයි ආණ්ඩුව තියෙන්නේ. දැන් ඒ ප්‍රොයිකායි තමයි මේ රට පාලනය කරන්නේ. ඊපස්සේ හමුදාවේ නිදාන් ටිකක් දා ගන්නවා. දැන් මෙන්න මේ සෙටප් එකකට තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා අපි කියන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කර ගන්න නම් ජාතික ජන බලවේගයේ වගේ පහළ සමාජ තීරුවේ බලවේගයන්ගේ දේශපාලන බලයක් පිහිටවන්න නැතුව මේ රට ගොඩ ගන්න බෑ මෙතනින් එහා.